සුබ දවසක් කියන ඔයාලවද සාදරයෙන් පිළිගන්නවා මදු ස්වීට් හෝම් YouTube channel මං අද ඔයාලට ගෙනාව දකුණු ඉන්දියානු කෑමක් වෙන චිකන් කුරුම කොහොමද ලේසියෙන්ම ගෙදර හදාගන්නේ කියලා. සාමාන්‍ය චිකන් කුරුම ඒ වගේම චිකන් කොරම හදනකොටත් එයාලා පාවිච්චි කරනවා යෝගට්, එහෙමත් නැත්නම් එයාලා දානවා මේවට මීකිරිත් පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේම තමයි සමහර කට්ටිය හදනවා මේකට යෝගට් මීකිරි නැතුව පොල් කිරි පොල් දාලා. ඉතින් මං අද ඔයාලට කියලා දෙනවා කොහොමද පොල් දාලා චිකන් කුරුම එකක් ලේසියෙන්ම ගෙදර හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා තාම අපේ channel එකට එකතුනේ නැති කෙනෙක් නම් දැම පහතින් subscribe button එක ක්ලික් කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් bell icon එක ක්ලික් කරත් ඔයාලට පුළුවන් අපේ අලුත්ම අලුත් videos බලාගන්න notification එක මාර්ගෙන්. ඉතින් අබලමුද අපිට මොනවද ඕන වෙන්නේ කියලා. ඉතින් මං ආරං තියනවා මේ විදිහට කපා ටිකක් ලොකුවට කෑලි කපා ගත්ත කුකුල් මස් ග්‍රෑම් 500ක්, ගාගත්ත පොල් කොප්ප භාගයක්, මාදුරු තේ හැඳි භාගයක්, එන සාලට 4ක්, ඒ වගේම කජු ටිකක්, ස්ටැනිෂ් භාගයක් අරන් තියෙනවා, කරාඹු නැටි 4ක්, කුරුඳු පුතු කෑල්ල, ලොකු තක්කාලි ගිරියක් මේ විදිහට කපලා අරන් තියෙනවා. මේ තියෙන්නේ මේව තමයි කොත්තමල්ලි කොළ. අපිට මේකට කොත්තමල්ලි කොළ ටිකක් ඕන වෙනවා. මේ ලීෆ් කොළයක්, අම්මිරිස් 4ක්, කම්මිස් 4ක්, ඒ වගේම මේ වගේ පොඩි ඉර කපාගත්ත ලොකු බීලුණු ගෙඩියක්, කාතේ හැඳි භාගයක්, කොත්තමල්ලි කුඩු තේ හැඳි භාගයක්, ගරම් මසාලා තේ හැඳි කාලක්, ඉඟුරු සුදුළුණු පේස්ට් එකෙන් මේ සැඳි භාගයක්, රසාණු ලුණු, ඒ වගේම තෙල් කෝප්ප කාලකුත් මම අරන් තියනවා. අබල මේක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි අපේ මේ පොල් කෝප්ප භාගයේ අම්මිරිස්, මම මෙතන අම්මිරිස් අරන් තියනවා මේ විදිහට පොඩිට කපාගත්ත දෙකකුත් අරන් තියනවා, නිකන් කරල් දෙකකුත් අරන් තියනවා. මේ කරල් දෙක මම මේ විදිහට නැට්ටයින් කරලා දාගත්තා. ඊපස්සේ අපි මේකට එකතු කරගන්නවා අපේ මේ රට කජු ටික, රට කජු නෙවෙයි සමා වෙන්නේ කජු ටික, වගේම මාදුරු ටිකයි. මේකට දැන් මම වතුර ටිකක් දාගෙන මේක හොඳට පේස්ට් එකක් වෙනකම් මම මේක බ්ලෙන්ඩ් කරගෙන ඉන්නම්. ඉතින් මේ තියෙන්නේ අපේ විදිහට හොඳට පේස්ට් එකක් වගේ කොටාගත්ත අපේ පොල් මිශ්‍රණය. අපිට දැන් ඊළඟට කරන්න තියෙන මොනවද කියලා අපි බලමු. ඉතින් මම මේ විදිහට භාජනයේ ලිපේ තියාගෙන ඒකට අපි තෙල් ටික මේ විදිහට එකතු කරගන්නවා. තෙල් එක රත් වෙනකොට මම මේකට ස්ටානිෂ් කුරුඳු පුතු, එන සල්, ඒ වගේම කරාම්බුලේ ටික දාගන්නවා. ඒ වගේම මම මේකට අපේ බේබි ලිප්ස්ලේ මේ විදිහට කපාගත්ත අම්මිරිස් ටිකක් දාලා ඉතින් මම මේ කවලම් කරගන්නවා. දැන් මම මේකට පොඩි ඉර කපාගත්ත අපේ බීලුණු ගෙඩිය එකතු කරගන්නවා. ඒ වගේම මම දැන් මේකට උණු ටිකක් එකතු කරගන්නවා. මේක එකතු කරලා මේක මේ විදිහට කවලම් කරගෙන හොඳට ටෙම්පරඩ් කරගන්න ඕන. ඉතින් ලුණු ටික ටෙම්පරා දුන්නාට පස්සේ මම මේකට අපේ ඉඟුරු සුදුළුණු පේස්ට් එකයි පොඩියට කපාගත්ත තක්කාලි විදිය දාලා මේක දැන් මේකට හොඳට කවලම් කරන්න ඕනේ. ඉතින් අපේ තක්කාලි ටික තැඹීගෙන එද්දී මම මේකට කහ තේ හැඳි භාගයේ ගරම් මසාලා, කොත්තමල්ලි කුඩු තේ හැඳි භාගයේ දාලා ටික හොඳට කලරම් කරගන්නවා. ඉතින් මම දැන් මේකට අපේ මස් ටික දාලා මේ විදිහට කලරම් කරගන්නවා. ඉතින් මම මේකට අන්තිමේට දැන් දාගත්ත ආයේ ඉතුරු ලුණු ටික ඉතින් මම මේ විදිහට අන්තිමේ මම මේක ටිකක් ටෙම්පරරි කරගන්නවා. ඔයාලට පේනවා ඇති අපේ මස් ටික දැන් ටෙම්පරාද වෙලා මස් ටික දැන් කැඳීගෙන එන වෙලාව. ඉතින් මම දැන් මේ භාගයට කැඳිච්ච මස් ටිකට වතුර ටිකක් දාගන්නවා. වතුර ටිකක් දාලා මම දැන් මේක පියනකින් වහලා මේ මස් ටික තැම්මෙනකම් මේක හොඳට උයා ගන්නවා. ඉතින් අපි මස් ටික දැන් තැම්මිලා තියෙන්නේ. මම දැන් මේකට අපේ
පොල් පේස්ට් ටික එකතු කර ගන්නවා. මම අපේ බ්ලෙන්ඩර් කප් එකටත් තව වතුර චුට්ටක් දාලා ඒක තිබ්බට ගත්තා. දැන් මම මේක මේ විදිහට හොඳට කවලම් කර ගන්න ඕන. මම දැන් මේක මේ විදිහට කවලම් කරගත්තට පස්සේ මම දැන් මේක මේ විදිහට වහලා විනාඩි 10ක් තඹ ගන්නවා අවසාන වතාවට. මේ තියෙන්නේ විනාඩි 10කට පස්සේ අපේ මස් එක මම දැන් පිපිනවා ගන්නවා. පිපිනවා ගත්තට පස්සේ මම දැන් මේ කුඩි මේ විදිහට කපාගත්ත කොත්තමල්ලි පොල් ටිකක් එකතු කර ගන්නවා. මේ තියෙන්නේ අදාස අපි හදාගත්ත අපේ රසම රස චිකන් කුරුම එක. ඉතින් මම කලින් කිව්වා වගේම අද අපි මේ හදාගත්ත චිකන් කුරුම එකට මේ කිරිවත් එහෙම නැත්නම් යෝගට්වත් පාවිච්චි කළේ නැහැ. අපි මේකට පොල් දාලා තමයි මේක හදාගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් මේක හදලා බලන්න. ඇත්තට මේක ගොඩක්ම රසයි. ඒ වගේම හදන්නත් හරිම ලේසි. ඉතින් චිකන් කුරුම කියන්නේ දකුණු ඉන්දියානු කෑමක්. ඉතින් ඔයාලත් මේක අනිවාර්යයෙන්ම හදලා බලන්න. ඉතින් මේ වගේ තවත් රසමලස චිකන් රෙසිපි තියෙනවා අපේ වීඩියෝ එකේ. ඉතින් ඔයාලට පුළුවන් අපේ වීඩියෝ එක ඇතුළට ගිහිල්ලා මේ චිකන් රෙසිපි හදන විදිය බලාගන්න. ඉතින් ආ මේ වීඩියෝ එක කැමති නම් පුංචි ලයික් එකක් දාන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න තමතක් කරන්න එපා. ඔයාලගේ වටිනා කමෙන්ට් එකත් පල්ලෙහෙන් දාගෙන යන්න. ඉතින් ආයි මේ වගේ රසම රස කැමකින් අපි හමු වෙමු. ඔයාලට සුබම සුබ දවසක්.